sake kadavasa kamuna gassenawa mal sarage mal hi sar pahara vadinawa asata sak ekadavasa kamuna gassenawa mal sarage mal hi sar pahara vadinawa hippala pe mal tutila pani moranawa mulu lokema sana keliyak vela danenawa සමහරු දුක් වෙනවා ආහිමි වීම දරා ගන්න බැරිව අඬනවා හිතිය ගමන් තව ඇසකට ඇස හමු වෙනවා ආදරේ දැනෙනවා ආදරේ දැනෙනවා ආදරේට මුළු ලෝකෙම හිඟැස්සෙනවා ආදරේ දැනෙනවා ආදරේ දැනෙනවා ආදරේට මුළු ලෝකෙම හිඟැස්සෙනවා වගේ නේද? ඊයා. එහෙම කියන්න එපා මමි. එයා හිංසක. නෑ මං කිව්වේ ඔයා ඒ දවස්වල එයා ගැන කියපු කතා. ඒ ඉතින් මං දන්නේ නැති හින්දානේ. දැන් එහෙම නෑ. එකපාරටම මේ තරම් වෙනස් වෙච්ච එක තමයි මට තියෙන පුදුමයි. දැන් ඒව කතා කරලා වැඩක් නැහැ මමි. මේ නදී කාන්ටි මොකද කිව්වේ? ආ. කෙලින්ම අහන්නකො නැන්දම්ම මොකද කිව්වේ කියලා. ඔයා අහන්නේ ලේලිට කැමතියි කිව්වද නැහැ කිව්වද කියලානේ. මමීට හැමදේම විහිළු. ඉක්මනට කතා කරලා එන්නම් කියලා කුස්සියට ගිය කෙල්ල වරුවෙම නැති වෙනකොට මං හිතුව උයනවා වද්ද කියලා. මම මොකටද මමී වලව්වේ උයන්නේ? එහෙ අපිට සර්වන් කෙනෙක් ඉන්නවා. මෙහෙ වගේ නෙවෙයි. ආ ඒක තමයි. දැන් ඉතින් මෙහෙ සර්වන්ට් එහෙ යන නිසා මටත් මෙහෙට තව සර්වන් කෙනෙක් හොයාගන්න වෙයි. ඒක නෙවෙයි මමී. පංකජයගේ තාත්තා හරි සරයිලු. ඒකල ඔයාට කලින් කෙල්ලෙක් ඉඳලා නැත්තේ. අපිට තමයි කෙල්ලව පොඩ්ඩක් සැර කරලා හදාගන්න බැරි වුණේ. සැර කරලා හදාගන්න බැරි වුණාට දැන් කෙල්ල හැදිලානේ ඉන්නේ. දැන් ඉතින් මම මමීලා කියපු විදිහට මමීලා කියපු කොල්ලව බඳින්න කැමති වුණානේ. මටත් වඩා සතුටින් ඉන්නේ ඩැඩි. එයා ඔයාට හරි ආදරේ. ඒ වුණාට මමී ඩැඩි ආදරේ කියලා පෙන්වන්නේ නැහනේ. එහෙම තමයි අනේ. එහෙම තමයි පිරිමි. ඒගොල්ලෝ ආදරේ පෙන්වන්නේ හිත ඇතුලේ තමයි ආදරේ තියෙන්නේ. පිරිමි ලව් සිංහ ලව් කියලා දන්නේ නැද්ද? රිලා ලව් නෙමෙයි. මොකද්ද සිංහ ලව් කියන්නේ?
සිංහලව් ක්‍රිලාලව් කියන්නේ දැන් රිලව් ඉන්නවනේ. රිලව් කොච්චර කපල් එක එකට උකුණු බල බල හිටියත් කවුරු හරි පිට කෙනෙක් ගලකින් ගහපු ගමන් දෙන්න දෙපැත්තට යනවා. හරි ලේසි දෙන්නව වෙන් කරන්න. සිංහලව් එහෙම නෙමෙයි. සිංහය ඈතින් ඉන්නවා, සිංහ දේනෝ ඩෝන්ට් කියා ඉන්නේ. ගණන් ගන්නෑ වගේ ඉන්නවා, බොරු නිකන් උකුළු මුකුළු ෂෝ නෑ. හැබැයි කවුරු හරි සිංහ දිනට මොන හරි කරන් දෙන්න ටක් ගාලා පනිනවා. අන්න ඒක තමයි සිංහලව් කියන්නේ. හැබැයි ඉතින් ඔච්චර දන්න මමි ඩැඩීගේ ලව් එක ගන්න කරන දේවල් දැක්කහම දුක හිතෙනවා. එහෙම තමයි අනේ වයිෆ්ලා. වයිෆ්ලා කොච්චරවත් කැමති හස්බන්ඩ් ළඟට වෙලා රිලව් වගේ ලව් කරනවට. ඒ වුණාට මම කැමති සිංහලව් එකට. අනේ මේ නිකන් හිටපන්. කුස්සියට වෙලා පැය ගානක් රිලව් වගේ උකුණු බල බල හිටියේ නැති වුණාට ළඟටම වෙලා ඉන්න ඇති. අනේ මන්නම් එයාගේ ළඟට වෙලා හිටියේ නෑ මමි. හරි හරි. මම ඒ බරුව පිළිගන්නම්. මේ රුමේෂි. දැන් පැය ගානක් මේ ඇඳට වෙලා හීන බල බල ඉන්න වෙලාවක් නෑ ආ. රැට උයන්න තියෙනවා. ඔබගේ වැඩවලට හැමතැනම ගිහිල්ලා මට හරි මහන්සියිද. ලක්ෂ්මන්, මේ මාසේ වෙඩින් ගන්න හොඳද? දෙන්න කැමති නම් කොයි මාසෙත් වෙඩින් ගන්න හොඳයි. ඇයි? මොකද ආයෙත් කසාද බඳින්න හිතුණාද? මට නම් තව කසාදයක් කරගන්න බැරි කමක් නැහැ. ඒ වුණාට මම බැදපු මහත්තයාට මම පොඩ්ඩක් කැමතියි. ඒ ඉඳ තව ටිකක් බලනවා. ඒ කියන්නේ පොඩ්ඩක් කැමතියි. හරියට. මේ දැන් වෙඩින් එකක් ගන්න තරම් ඇති වෙච්ච සතුට මොකද්ද උච්චර? අද මම රශ්මියක්ලා ගෙදරට කතා කරානේ. රුමේෂිලා ආවද බලන්න? එතකොට රශ්මියක්ක කිව්වා රුමේෂි අපේ පංකජට කැමතියි කියලා. අනේ මේ සතුට ආරංචි අහන්න මගේ තහඹු නෑනේ. ඉක්මනට ඔය මගුල ගනිල්ලා. එතකොට අපිට අපේ දේපල දීලා මේ ලෝකෙන් ඉක්මනින් යන්න පුළුවන්. නියමයි. හරි. දැන් වචනේ ආපු එකේ ආයි ලත වෙන දෙයක් නැහැ. හරි අපි වැඩේට බයි. ඔකට අගගේ ලෑස්ති වෙනු. ලෑස්ති වෙමු. ඒ මොකටද? ඔය නැකත් බලන්න යන්න හදන්නේ. වෙන මොකටද? නැකත් බලන්න. ඔය ලෑස්ති වෙන එක හරි. වෙනාලේ කේන්දර ටිකක් අරන් වෙන්න. මේ වෙලාවේ අප්පච්චි හිටියනම් කොච්චර සතුටු වේද? සතුටුයි තමයි මයි පුතා. මේ වැඩේ ඉවර කරන්න අපි දෙන්න මොන තරම් සන්තෝෂෙන්ද හිටියේ. අගේ තාඹුරු අරගෙන ගියා. වලව්ව පිටිපස්සට ආපු තාඹුව කට්ටණ්ඩිය බෝතලයකට දැම්මා. මූතල දාන්න. එහෙම මූතල දැම්ම නම් එහෙම අපි දෙන්නට කවදාවත් එක් වෙන්න වෙන්නේ නැහැ. පළවෙනි වතාවට මම නරක වැඩක් කළා. දැන් තාඹුව මූතල දාන එක කල් යනවා. අපි දෙන්නම් වෙනුවෙන් මට තනියම හැම දෙයක්ම කරන්න වෙලා තියෙන්නේ. ප්‍රේම්ට කෝල් එකක් දෙන්න ඕනේ. නරකත් හොඳට කියනවානේ. අන්තිමට උගේ පිහිට තමයි අපිට ඕන උනේ. සඳචායා සඳ මට ඇත්ත කියන්න. අයියගේ ඇත ඩැමේජ් වුණේ කොහොමද? මං හරියටම දන්නේ නැහැ අම්මේ. හරි.
හරියටම දන්නේ නැති උනට කමක් නැහැ. දන්න ටික කියන්නකෝ. දැන් ඇයියම් එක සැරේ මේක ගැන අහන්නේ? නෑ රශ්මිය හුව අත ඩැමේජ් වුණු විදිය දන්නේ නැද්ද කියලා. එහෙනම් ඉතින් රශ්මිය ආන්ටිගෙන් මහගන් තිබ්බනේ මොනාද උනේ කියලා. එයා දන්නවනම් මට කියන්න නැතු වෙන්නේ නෑනේ. එහෙමද නැත්තම් අම්මා දන්නවද කියලා දැනගන්න යා හුවත් දන්නෙත් නෑ. ඒ මොන වුණත් මම දැනගන්න ඕනේ. කියන්නේ දැන් කොහොමද තුවාලුනේ? ඉතින් අම්මා තුවාල වෙච්ච වෙලාව මං එතන හිටියේ නෑනේ. එයා ආවම යාගෙන් අපි අහලා බලමු. එයාගෙන් මහගමු. මේ මමයි අප්පච්චි පොඩි ගමනක් යනවා. අයියාවන් බලා ගන්න. කොහෙද යන්නේ? අප්පච්චි කිව්ව නැකත් බලන්න යමු කියලා. ඒගොල්ලන්ට උමනා වෙලා අපි මේක කරගන්න ඕන. වෙලාව බලන්න යන ගමන් මං හිතුව ඔයාගෙත් වෙලාව බලාගෙන ඉන්න. ඒකට එච්චර දුර යන්න ඕනේ නැහැ. ගෙදරත් තොරලෝස් තියන නැත්තම් ඔය ෆෝන් එකිනුත් බලන්න පුළුවන්. විහිළු කරන්න එපා. ඔයාගෙත් මේ දවස්වල සෙනසුරුද මන්ද යන්නේ. මගේ යන්නේ කවුද කියලා වැඩක් නැහනේ. අම්මල බලන්න ඕනේ අයියාගේ යන්නේ කවුද කියලා. ඒ නිසා මගේ කේන්දර ගෙනියන්න ඕනේ නැහැ. අපිට ගොඩක් වැඩ තියෙනවා. අයියාගේ වෙඩින් එක කරන්න ඔයා අපිට උදව් කරන්න ඕන. ඔයාගේ වෙඩින් එක මේ වගේම ලස්සනට අපි කරලා දෙනවා. ඇත්තටම අපිට ඉස්සෙල්ලම ඕමනාව කරලා තිබ්බේ ඔයාගේ වෙඩින් එක කරන්න. පංකජත් කිව්වේ ඔයාගේ වෙඩින් එක ඉස්සෙල්ලා කරමු කියලා. ඒත් ඉතින් මේ ප්‍රොපෝසල් එක ආපු නිසා අපි මේ වෙඩින් එක කරන්න. දැන් මං කිව්වද අයියට කලින් මට බඳින්න ඕන කියලා. මං නම් කියන්නේ අම්මේ අයියා බැඳලා ගියත් මට නම් යන්න ඕනේ නැහැ කියලා. අර පිරිමි කියන කතාවේ ඇත්තක් තියෙනවා. මොකක්ද? ගෑනු අය ඕන කියන එකට එපා කියනවා, එපා කියන එකට ඕන කියනවායි කියන එක. අම්මේ එහෙනම් මට කසාදයක් කරගන්න ඕනේ. අන්න වචනේ ආවා. ඔන්න දැන් වචන මාරු කරන්න බෑ. අපි දැන් ඔයාගේ වෙඩින් එකටත් ලෑස්ති වෙනවා. හරිද? Bye bye. Bye. මොකද බා මේක සැරේ ඔලු බක් උනටන්න ගත්තේ. බිස්නස් එකක් අවැදුනද? රශ්මිය කතා කරා. අම්මා බා කියපම් මේ වයිෆ් කතා කරපු සතුටු දුම නටන්නේ. මන් දැක්කම මේ බැඳලා ළමයි දීග දෙන වයසේ තාත්තා කෙනෙක් වයිෆ් කතා කරාම ඔච්චර සතුට වෙනවා මං දැක්කම. සාමාන්‍යයෙන් කොහමද දන්නවද හොස්පිටල් කතා කරන්නේ? හලෝ ඔය මොකද්ද? හරි මම වැඩක ඉන්නේ කියන්න මොකද්ද? ඕ ඉක්මනට කියන්න. හා හරි තියෙනවා. හරි එහෙමනි මං කතා කරන්නේ. ගජා අපි කි පංකජයා බදින්න කැමැත්ත දීලා. උබ්‍රාවණ අතම යනවා කියලා වෙලාවක් බලන්න. ඕන්නේ ඒකට නටමු. අමුක ඩුමුක වලව. අම්මා ඔල්ලෝ මහා ගේම් එක දැන් ළඟමයි තියෙන්නේ. ඔය ටික වෙනකම් මං කොච්චර කල්පනා කළාද මචං. ඔබ තමයි මටත් වඩා ගේම දුන්නු. ට්‍රිප් එක තමයි ටර්නින් පොයින්ට් එක. අනිත් එක දැන් කොල්ලව සැලුන් යවුවනේ. එතකොට කෙල්ල කල්පනා කරන කොල්ල මම වෙනුවෙන් වෙනස් වෙන්න කැමතියි කියලා. මොකද ඕන ගෑණියෙක් කැමති තමන්ගේ අච්චුවට කොල්ල වැටෙනවා නම්. මාරු. ඇයි? ඈබා. කතකට හිතෙනවා. අපේ කිල්ල මේ වෙන කාට හරි බාර දෙන්න නේද මම මේ මහන්සි වෙන්නේ කියලා. අපේ අරමුණ ඉටු කරගන්න කෙල්ලෝ පාවිච්චි කරනවාදත් කියලා හිතෙනවා. කෙල්ලගේ කැමැත්ත පැත්තෙන් ඉතිලා අපේ කැමැත්තට වැඩ ගන්න. ඔන්න බලහන් ඉතින්. තැපෑලෙන් ප්‍රශ්න ගෙන්න ගන්න. අපි දැන් මේ කෙල්ලට නරකද්ද කරන්නද? අනිත් එක ඔබ නෙමෙයිනේ මේකට මහන්සි වුනේ මමනේ. ඔය ඉතින් ඔබ මහන්සි වුනේ මන් නිසානේ. දැන් අපි මේ වැඩේ බලෙන්ද කරන්නේ? බලෙන්ද? කෙල්ල තා කිව්වනේ.
දැන් දෙන්න කැමැත්තෙන් වෙන්නේ. තුව මට හරි ආදරේ බං. මට බෑ කියන්න බැරි නිසා තමයි ඔකේ ඔය කැමති උනේ. දැන් මේ මගුල කෙරෙනවද නැද්ද කියලා හොඳට කල්පනා කළා මට පස්සේ කියපන්. ඊට පස්සේ බලමු කරන්න පුළුවන් මොකද්ද කියලා. යකු මෙච්චර සතුටු වෙන්න පුළුවන් වෙලාවේ නැති ප්‍රශ්නයක් තාගෙන දඟලනවා. හරි හරි. ඔබ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා. මොනවාට දැන් කිල්ල මේ කැමැත්ත දීලා තියෙන්නේ නේ? දැන් ඩේමියන්ට වඩා හොඳ කොල්ලෙක්. හොඳ දේපලක් තියෙන තැනකට නේද අපි මේ කෙල්ලව බන්දලා දෙන්න හදන්නේ. ඉස්සර මං හිටියේ ඩේමියන්ට වඩා පහළ. උන්ට නම් බයික් එකක් හරි තියෙනවා. ඉස්සර මං රශ්මි බලන් ගියේ බයික්. එහෙනම් මෙහෙම කරමු. මං කියන්නම් තියෙන වාහන අරේ මෙහෙත් විකුණලා දාලා පයින් මෙන්න කියලා කෙල්ලව බලන්න. මචං. ඔබ හරියට තීන්දුවක් ගනින් මේ මගුල කෙරෙන්නද ඕන කැඩෙන්නද ඕන කියලා. ඒක මට ගියා මං කළා දෙන්න. පරිස්සමට යන්න ඕනේ හොඳේ. හප්පට සිරි. මේ බඩ පුච්චගත්ත ගුරුන් වහන්සේ. ඒ කියන්නේ මේ ඒ පාරඹ මට මේ පදේකුත් හැදුවානේ. මම නෙමෙයි. එහෙනම් ඔය කඩේට එන ගමියුම් ඕක ආරංචිනුත් ඕම කියයි. මේ අපි තේ කහට එකක් බොමු ඈ. ඔය මේ තුවාලක් තියාගෙන බෑරක් යන්නේ. මම යන්නේ මුදු පැත්තට යන්න කියලා. බහිරවයා මුදුර දාන්නේ නේ. ඔබ කොහොමද දන්නේ? පුතා ඇවිල්ලා කිව්වේ. මේ බූරුවා නෑ නෑ ඌ බූරුවා. උට එපා එකයි ඕන එකයි හැම එකම කියවන. එහෙමටම කියලා කිව්වේ නෑ හැමෝටම. මේ අපිට කිව්වේ අපිට අපේ කමට. බොල. ඔබ අපේ කෙද්ද? බලගේ මුදලාලි නිසා තමයි මට මේ පැත්තේ වුනේ. අපේ පුතා මුදලාලි හම්බෙන්න කී දවසක් ආවද? ඒ එන හැම දවසම හැංගිලානේ. නෑ නෑ මේකනේ ඔය කොල්ල එන හැම සැරේම අපි මුදලාලි හැංගි මුත්තම් කරන වෙලාවට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඉතින් හැංගිලා ඉන්නකොට එළියට එන්න බෑනේ. හවු වෙනවනේ. ඒ බොල මෙච්චර වැඩ තියෙද්දි උඹලා දෙන හැංගි මුත්තම් කරනවද? ඉතින් එහෙමටම කියලා වැඩක් නෑනේ ඈ. ඔය වැඩ නැති වෙලාවට මුදලාලිමයි ඇඟි මුත්තම් කරනවා. බින්කේ කරනවා. මේ ළඟදී සීනි ගෝණි එකත් ඇඟිලා හිටිය මුදලාලි ඔව්. කෝල් එක. හලෝ. ඔව්. ඔව් මං එයාගේ තාත්තා. මොකක්? ඇක්සිඩන්ට් එකක්? හොස්පිටල්? අනේ මේ මහත්තයා මම දැන් එනවා දැන් එනවා දැන් එනවා දැන් එනවා. මොකෝ මොකද්ද වෙලා තින්නේ? කොල්ලා ICU එකේ. අම්මේ પરම්පරාවම ගොඩයි. ඉතින් මොකද මේ මූණ දුක් කරන් ඉන්නේ? ICU ගියා කියන්නේ ගුරුන්වහන්සේලාගේ પરම්පරාවම ගොඩනේ. ආයි. බොල මගේ කොල්ල ක්‍රිකට් ගහන්න දන්නවද බොල? ඉතින් ඔය ක්‍රිකට් ගහන්න දන්නේ උන් ඈ ක්‍රිකට් ගහන්නේ. ප්‍රශ්නයක් නැහැනේ තෝරගත්තා නะ. ඈ. මම කොල්ල වාහන කැපිලා ඉන්නවා. කොමේ විහිළු කතා කරනවා? ICU එකේද? එහෙනම් ඉතින් ඔය බයිරව වෘතල් කර කර මූදට යන්න වෙලාවක් නෑ. ඔයා යන්න ස්පීතාලේ ට්‍රීට්මන්ට් එක. ඈ? ඒක තමයි හොඳම වැඩේ. ඒකත් ඇත්ත. මේ කොල්ලෝ මෙන්න මේක පරිස්සම් හිටදනක අරන් තියා. මේකේ භූතයෙක් ඉන්නවා. හැබැයි කිලිය හොන තැන් වල තියන්න එපා. භූතෙද්ද බයිරෙද්ද කියා? බයිරෙ බයිරෙ. මේ මට එක ප්‍රශ්නයක් වුණා. මේ මට සල්ලි ගියක් කර දියන් ස්පීතාලේ යන්නටත් ගාලා. යකෝ කොල්ලව හැප්පුවේ අපි වගේනේ අපෙන් සල්ලි ඉල්ලන්නේ. අර යරි දීපංකෝ රක්ගල සල්ලි ගියක් හරි. එක් මහන්කෝ රහන්කෝ. අර එලි මේවා ඉතින් ගනු දෙනෝ ඒ විදිහට වෙන්න ඕනේ. මම යනෝ. අර වැඩි පරිස්සම තියාගන්න. හරි හරි හරි. බයිරේ මාත් එක්ක ඉඳි. ඔය තාම වෙන්න පටන් ගත්ත විතරයි.
නිදානෙ නිදන් ඉන්න බහිරව අවදි කරගත්තම හොම තමයි. බහිරවයා. ඔය බෑග් එකේ ඇතුලේ තිබ්බ අර බහිරයා ඉන්න බෝතලේ අත්තිලා වයි. ඩැඩි වෙඩින් ප්ලෑන් එක නිකුත් බලමුද? ආයතාලා මට ඕනේ දුවගේ වෙඩින් එක টপ ලෙවල් එකේ ගන්න. මට ඉදාට දකින්න ඕනේ මගේ දුව සුරංගනාවියක් වගේ. තේරුණාද? ඔය මොන නැකත හැදුවත් මට කරන්න දෙයක් නැහැ. මං මේ කෙල්ලව බඳින්නේ නැහැ. දැන් ඔයාව බඳින්න බෑ කියන්නේ අර කලින් කොල්ලෙක් හිටියා නිසාද? හිටියා විතරක් ඈ. ඒ කොල්ල බේබියු මරන්නත් ආවේ.